කොළඹ කඩුවලින් රුපියල් 3800ට ඩේ අවුට් එකක් යන්න කවුද කැමති? එහෙනම් මේ වීඩියෝ එක දිගටම බලන්න. නේචර් ලවර්ස්ලා ගොඩක් කැමති වෙන විදිහ විලා එකක් තමයි මේක. කොළඹ කියලා හිතන්නවත් බෑ. මෙතන තියෙන ඉන්ටීරියර් ඩිසයින් එක මාරම ලස්සනයි. හරිම වෙනස් විදිය වයිබ් එකක් තමයි එන්නේ. මේකට ඉන්ක්ලූඩ් වෙනවා රූම් එක, පූල් ඇක්සස්, ලන්ච් එක, වෙල්කම් ඩ්‍රින්ක් එක, ඉවනින් ටී එක, මේ ඔක්කොම ඉන්ක්ලූඩ් වෙනවා. වාට වගේ යාළුවෝ සෙට් එකක් එක්ක හරි, ෆැමිලි එකේ කට්ටිය එක්ක හරි, නැත්තම් ඔයාගේ බොයෆ්‍රෙන්ඩ් ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක හරි ඇවිල්ලා මෙතන හොඳට එන්ජොයි කරලා යන්න පුළුවන්. නේචර් ලවර්ස්ලට ගොඩක් හොඳ විලා එකක් තමයි මේක. ඔයාට ෆැමිලි ෆන්ක්ෂන් එකක් තියෙනවා නම්, පාටි එකක් තියෙනවා නම් යාළුව එක්ක, ඒ ඕන දෙයකට මෙතන බුක් කරගන්න පුළුවන්. ඔගලන්ට බාබකියු දාන්න පුළුවන්, හොඳ සවුන්ඩ් සිස්ටම් එකක් තියෙනවා. ඒ ඔක්කොම මේගොල්ලන්ගෙන් ඉල්ල ගන්න පුළුවන්. ඒ වගේම ඔගොල්ලෝ මෙතනට කලින් ගියාට දැනන් හිටියද දන්නේ නැහැ මේ ආට් ඔක්කොම ඇඳලා තියෙන්නේ මේකේ ඔවුන කියලා. මේ තියෙන්නේ අපිට හම්බුන වෙල්කම් ඩ්‍රින්ක් එක. ඉතින් මේ වගේ ලස්සන වියව් එකක් එක්ක ඩේ එක ස්පෙන්ඩ් කරන්න කවුද අකමැතිනේ? මෙතනට 10 දෙනෙක් එනවා නම් පර් පර්සන් රුපියල් 3800ක් යන්නේ. මේ ප්ලේස් එකේ නම තමයි රීපවිලා. ඒගොල්ලෝ කන්ටැක්ට් කරගන්න ඕන නම් මම මෙතන ඩීටේල්ස් ඔක්කොම ටික දාන්න. ඔගලන්ට පුළුවන් ඒගොල්ලන්ගේ FB page එකෙන් හරි නැත්නම් මේ number එකට හරි කතා කරලා ඒගොල්ලොන්ව contact කරගන්න. මෙතන හොඳ parking area එකකුත් තියෙනවා. ඉතින් ඔගලන්ට ඔගලන්ගේ වාහනය කෙනවා නම් parking ගැන worry වෙන්න ඕනේ නැහැ. යමු දෙහනම් අපි room 2 එකට. හරිම spacious. ඒ වගේම හරිම clean. මෙතන තියෙන interior design එක මාරම ලස්සනයි. Hot water facilities, mini fridge එකක්, ඒ වගේ හැම දෙයක්ම ඔගලන්ට room එකේ තියෙනවා. අපි ගිහින් බලමුද බැල්කනි එකෙන් පේන view එක අපිට. villa එකේ rooms 4ක් තියෙනවා. structural and interior design ඔක්කොම කරලා තියෙන්නේ මේකේ ඕනමයි. බල්කනි එකට ගියාට පස්සේ ඔයාලට පේන්නේ මේ කැළණි ගඟයි pool එකයි. pool එකට බැහැලා කැළණි ගඟ දිහා බලාගෙන උගලන්ට ඉන්න පුළුවන්. අපි දැන් යන් washroom එක බලන්න. මෙන්න මේ ඉන්නේ මම. hi. bathroom එකේ මෙන්න මෙතනින් ඔයාට bed එක, balcony view එක, ඒ ඔක්කොම පේනවා. හරිම ලස්සන ස්ටැටික් එකක් තියෙන ලස්සනට ඩිසයින් කරපු ප්ලේස් එකක් තමයි මේ රීපවිලා කියන්නේ. ඉතින් ඕගොල්ලොත් නේචර් ලවර්ස් ලනම් අනිවාර්යෙන් මෙතනට කැමති වෙයි. මෙතන ගස් කොළන් වලින් වට වෙච්ච ලස්සන සුන්දර පරිසරයක තියෙන නිසා view එක හරිම ලස්සනයි. රුපියල් 5000කට වගේ මෙතන ෆොටෝ ෂූට් කරන්නත් පුළුවන් ඕගොල්ලන්ට. මේ තියන්නේ අපි කාපු කෑම. අපිට හම්බුනේ අලා කට් ලන්ච් එක. ෆ්‍රයිඩ් රයිස්, චිකන්, චොප්ස් වගේ ගොඩක් කෑම මෙතන තිබ්බා. එහෙනම් අපි කාලා මෙමු. ඕගොල්ලොත් මේක බලන ගම මොන හරි කන ගමන්ද ඉන්නේ. එහෙම නැත්තම් මොන හරි ගෙනල්ලා කන ගමන්ම මේක බලන්න. මෙතන ඩේ අවුට් පැකේජස් විතරක්ම නෙමෙයි තියෙන්නේ. ඔගලන්ට ෆුල් ඩේම ඉඳලා නයිට් ස්ටේ එකට ඉන්න ඕන නම් ඒ වගේ පැකේජස් උත් මෙතන තියෙනවා. වැඩිපුර විස්තර මේගොල්ලොන්ව කන්ටැක්ට් කරලා ඔගලන්ට දැනගන්න පුළුවන්. කෑමත් හරිම රසයි. ඔයාට ඒක මගේ මූණෙම පේනවා ඇති. අපිට ඩිසර්ට් එකට හම්බුනේ අයිස්ක්‍රීම්. ඉතින් ඔයාත් ෆැමිලි එකත් එක්ක යන්න හරි, යාළුවෙක් එක්ක යන්න හරි, නැත්නම් ඔයාගේ බොයෆ්‍රෙන්ඩ් ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක යන්න හරි, විලා එකක් ඔය ඔය හිටියනම් මෙතන අයිඩියල්ම ප්ලේස් එකක්. මෙන්න මේ තියෙන්නේ ඒකේ pool area එක. අපි ලන්ච් අරගෙන ටිකක් රෙස්ට් එක ඉඳලා pool area එකට ගියා. අපි ගිය දවස පොඩ්ඩක් වැස්ස දවස.
ඉතිංගේ වැද එකත් එක්ක මනේජය එකත් එක්ක හරිම කෝසි. මන්නම් පූල් එකේ හිටපු වෙලාව ගොඩක් එන්ජෝයි කරා. මං හරි ආසයි වැස්ස වෙලාවෙදිත් පූල් එකට වෙලා ඉන්න. ඒක වෙනම වයිබ් එකක්. ටිකක් සීතලයි නම් තමයි. හැබැයි වයිබ් එකට මං හරි ආසයි. පූල් එකේම ජකූසි එකකුත් තියෙනවා. ඔයාට ඉතින් එතන වාඩි වෙලා රිලැක්ස් එකේ ඉන්නත් පුළුවන්. මේකෙ පූල් එකත් හොඳ ලෙන්ත් එකක් තියෙන හොඳට ඉඩ තියෙන පූල් එකක්. ඉතින් කට්ටියක් එක්ක ඇවිත් උනත් ඕගොල්ලොන්ට පූල් එකේ හොඳට එන්ජොයි කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට හම්බුණා ඊවනිං ටී එක. ඉතින් බැල්කනි එකේ ඉඳන් මේ වගේ වියව් එකක් බල බල ඕගොල්ලොන්ට ඊවනිං ටී එක බොන්නත් පුළුවන්. මේ තියෙන්නේ විලායක රෑට පේන විදිය. රෑටත් ඒ විලායක හරිම ලස්සනයි. මේ තියෙන්නේ පූල් එක. ඉතින් ඕගලනුත් මේ විලායකට යන්න කැමති නම් මං දාපු කන්ටැක්ට් නම්බර්ස් වලට කතා කරලා බුකින් එක දාගන්න. මේ වගේම වීඩියෝස් බලන්න කැමති නම් මාව ෆලෝ කරලා තියාගන්න. බයි.